ගෘහ ජීවිතයක් ගත කරන පුද්ගලයන්ට මේ කුඩා කුඩා සතුන්ගෙන් කෘමීන්ගෙන් විවිධ කරදර බලපෑම් එල්ල වෙනවා. එවැනි අවස්ථාවක දක්ෂාකාරයෙන් ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙක් කළ යුතු දේ කොයි ආකාරයෙන්ද ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ ස්වාමීන් වහන්සේ? ඒ වඳුරන මිදෙන්නන්න ඕන අපි සිද්ධිය වෙන්න ඉස්සෙල්ලා මේක අවසන් කරන්න ඕන. දැන් ඔබට මෙහෙම මේ උඩ බැලුවොත් ඔබට මකුණුදැලක් පේනවද? නෑ නේද? නමුත් මේක සුමානයක් මොකක් හරි කරන්න තුනොත් ඔක්කොම මකුණුදැල් කැඩෙනවා. එතකොට දැන් මං හෙට උදේ පාන්දර ඔය යන්තම් මකුණා එන්න ඉස්සෙල්ලා යන්තම් තියෙන එක අයින් කරලා දානවා. එතකොට මකුණුදැලක් එනවද? නැහැ. ඉතින් එහෙම නොකළොත් අපිට මකුණුදැල් කඩන්න බැහැ නෝනා. අපිට විනයක් පනවල තියෙනවා රුක් සම්පදා භික්ෂුවකට මකුණුදැල් කඩන්න බැහැ. නමුත් මම මකුණුවා එන්න ඉස්සෙල්ලා නැති වෙලා මේක අයින් කරලා දානවා. තේරෙනවද? එහෙම නැතු ඉන්න මකුණුදැල් කඩන්න අපිට බැහැ. ඒක බුදුරණන් වහන්සේ පනවපු නීතියක්. ඔබලාට ඒක අදාළ නැහැ. ගිහියට අදාළ නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕන නේද? සතුන් නොයන ආකාරයට අපි ඉස්සෙල්ලම පරිස්සම් කරගන්න. දැන් මෙතන ඉන්නවා නම් මෙතන කහල ගොඩවල් තියෙනවා නම් හැමතැනම රෙදි තියෙනවා නම් හැමතැනම බඩු තියෙනවා නම් මේක ASCII ඕන තරම් කැරපොත්ත එහෙම නැත්තම් කාව ඉන්න. ඉතින් අපි දන්නවා ඉන්න තැන පිරිසිදුව තියාගත්තට පස්සේ ඒ සතුන්ට ඇවිල්ලා රැඳෙන්න තැන නැහැ. මොනවා හරි තේකක් හැදුවා නම් මොකක් හරි පැණි රස දෙයක් තිබ්බා නම් ඒක ගත්ත තැන ඊට පස්සේ හොදලා පිහිදාලා දැම්ම නම් එතෙන්ට කුංගි එන්න විදියක් නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා මේ සතුන් එන්න පෙර ආතුව ඒ සතුන් එන්න දින අවස්ථා වලකලා දාන්න. ඉතින් එහෙම කළොත් අපිට මේ ප්‍රශ්නේ ගැලවෙන්න පුළුවන්. රූපය මායයා කියන කාරණේ අපි නිරතුරුවම දකිනවා. කූඹියා කියන්නේ රූපයක්, කැරපොත්තා කියන්නේ රූපයක්, කූණා කියන්නේ රූපයක්. ඒ නිසා අපි නිරතුරුවම රූපය මායයා කියලා දැක්කනම් අපි කවදාකවත් කූඹියා නිසා කුසලයක් කරගන්න යන්නේ නැහැ. තේරෙනවද? අපි දක්ෂයි කූඹි ටික ඉන්නවා නම් අතු ගාලා දාලා ඊට පස්සේ ඒක සුද්ධ කරලා දාන්න. එහෙම නැතුව අපිට කූඹියෙක් නිසා අපිට සිරසං අපායට වැටෙන්න පුළුවන්. කැරපොත්තෙක් නිසා අපි නැවත කැරපොත්තෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. මොකද අපි කොයිම වෙලාවකවත් මේ සතුන් මායя හැටියට දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා රූපය මායя හැටියට දකින්න කියලා. රූපය මායя හැටියට දැක්කනන් ඕන අපි කූඹියාවත් මායя හැටියටයි දකින්නේ කියන අකුසලයක් අපි දක්ෂයි අකුසලයෙන් මිදෙන දිශාවට මේක යොමු කරගන්න.